ොස්ලයාවත් අතරති අලබඳු තරගාවලට මේ වෙදදි ක්‍රිකට් ලෝකීම අවධානය යොම වෙලා තියෙන්නේ. මෙ තරගාවලේ පළම්තරගේ ආරම්භය ගැන මුළු ක්‍රිකට් ලෝකම කතා කළේ එතරම් හොඳ විදිහට නෙවෙයි. මීට වසරකටත් කලින් දකුණ අප්‍රිකාවේදි කළ පන්දු පල්දු කිරීමේ වර්ධකට වැරදිකරුණු ඕන ස්මිත් බ්‍රන්ඩි ක්‍රොෆ් තුන් දෙනා තරග තහනම ඉවත්වීමෙන් පස්සේ පළමුුවතාවට තමයි ටෙස් තරගයකට එකතු වුණේ ඒ මේ අලුබඳුන පළවෙනි තරගේදී. හැබැයි දඩුවම් මිදලෙන මේ ක්‍රීඩකයන් නැවත වරද්දේ මුලට මාංශකව ඇදල දාන්න මාතුරුන්ගේ ක්‍රීඩාවේ උපත සිදුවන එංගලන්තයේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ පහත් තත්වයට වැටලා තිබුණා. ඔවුන් වැලි කඩදාස පෙන්නුමෙන් ස්ටීවන් ස්මිත් හඬන මුහුණු පෑඳගෙන තමයි මේ ක්‍රීඩකයන් නැවත ටෙස්ට් පිටියට පිළිගත්තේ. ඒවගේම හතර සීමා වාසන්නේ පඳුරකෙද්දී විවිධ උසුළු විසුළු වලට ලක්වීම නිසා ඩේවිඩ් වෝනර් එකවරක් සිනාම්ස් මුහුණෙන් තමගේ සාක්කුව එළියට ඇදලා පෙන්වන අවස්ථාවකුත් අපි දැක්කා. මේ විදිහට සාමාන්‍යයෙන් එංගලන්ත ප්‍රේක්ෂකයන් ඉදිරියේ ප්‍රතිවාදීන්ට මුහුණ දෙන්න නොලැබෙන විදිහේ පීඩනයකට මුහුණ දුන්නු ඕස්ට්‍රේලියාව මේ හැමදේටම අපූරු උත්තරයක් දුන්නා. ඒ එංගලන්ත කණ්ඩායමට එංගලන්ත ප්‍රේක්ෂක ඉස්සරහම ධර්ම පරාජයකට මුහුණ දෙන්න වැඩේ හදලා. මේකට පිටින් එළම දායකත්වයක් දීපු ස්ටීවන් ස්මිත් ඉනිම දෙකේම ශතක ලබා ගන්නේ අඬන මුහුණු දාගෙන හිටපු එංගලන්ත ප්‍රේක්ෂකයන්ගේ මුහුණු ඇත්තටම අඬන මුහුණු කරන්න පෙරමුණ ගත්තා. ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතිවාදීන් හඬවන්න පුළුවන් හොඳම ක්‍රමය උසුළු විසුළු කිරීම අවමාන කිරීම නෙවෙයි පරාජය කිරීමයි කියලා ඕස්ට්‍රේලියාව පළවෙනි ටෙස්ට් තරගෙන් ලබා ගත්ත ලකුණු 251ක දැවැන්ත ජයග්‍රහණයත් එක්ක ලෝකෙටම පණිවිඩයක් දෙන්න සමත් වුණා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.